අයිබුවන් අපි අද ජීවිත ස්වර හොයන්නේ කාත් එක්කද ඔකට තියෙන ප්‍රශ්නේ ජීවිත ස්වර කියන්නේ කිසියම් කෙනෙක් ඔබ දන්නා කෙනෙක් සමහරව නොදන්නා වුණත් රටේ විශිෂ්ට සේවයක් කරපු කෙනෙක් නැත්නම් රටේ කලාකරුවෙක් ක්‍රීඩකයෙක් වෘත්තිකයෙක් ඇවිල්ලා ගීත තමන් තේරු ගීත හතක් පිළිබඳ තමන්ගේ අදහස අපිත් එක්ක රසවින්දනය කරලා යන හැටි ඒ තර්කේ අපි හිතන තර්කේ නෙවෙයි වෙන්නත් පුළුවන් නමුත් එයා හිතන හැටි අපි හංගින්න ආසනම් ඒකට හොඳම අවස්ථාව තමයි ජීවිත ස්වර අපි අද අපි බොහොම ආදරය කරන චනකාන්ත දක්ෂ රංග වේදිනියකටයි එන්න කිව්වේ ඇය දක්ෂකම ජනප්‍රියතාවය 100 ආරක්ෂා කරගෙන ආපු හරි සංවේදී චරිතයක් මම හිතන්නේ टेलीविशन के गेरन वेडसटहां मेहवाण्यक्ले सत्ट मतकसटहांतिया के अभी आदर दिनागत निलमिनी तेन्न को माई अद आई बा निलमिनी आई भवान वया वेडसटहांट इनवाकोट मे मट ही तो ना मे हरी सांगवेदी दिलसटा कि गीत तोरला पड़ी चाकते गीत गुड़ा जीवित तोरण ई थिंक ए हेम गीत तोरगा ई थिंक आर दुखा क्यूवे मंगुड़ा पारनाथ वेला कि मट दुना ई थिंक ए गीत चुट पर दाला मगे जीवित तेकूत गीत कीपे एक्त करना अद मेमेस मंगुड़ा आशावें ई थिंक गुड़ा कारे बाउला विशेष मगे दीन श्वेता तेक् सह मगे මේ රූපලාවන්‍ය කටයුතු සහ මගේ ෂූටින් කටයුතුත් එක ගොඩක් මම මේ දවස්වල බිසි වෙලා ඉන්නවා. හොඳයි. ඒ ඔක්කොම ඇස්සේ ඔයාටත් පොඩි විවේක හුස්මක් ගන්න පුළුවන් මේ පැය එකමාර. අපි ඩ්‍රීම් ස්ටාර් පරම්පරාවේ තිසරු ඉමංකත් විශ්මිත රූෂත් මේ ඔයා තවරපු ගීත ලස්සනට ගායනා කරනවා. නව සංගීත සංයෝජනය කරන්නේ රුද්‍රා අපේ වාද්‍ය වෘන්දයේ මියුසික් බෑන්ඩ් එක. අපි පටංගම ඔයාගේ ඵලෙන ඔයා වාගේ විශේෂත්වය තියෙන්නේ මේ ගීත අතුරින් මට හිතෙනවා 100ට 90ක් විතරම ඔව් 90ක් විතරම වගේ නිකන් 80ක් විතරම 60ක් විතරම වගේ ඔයා රඟපාපු ටෙලි නාට්‍යවල තේමා ගීත තව ලස්සන තේමා ගීතයක් තිබ්බා මේ මංගලයේ වැඩි වරද්දගෙන ඒක සංගීත කණ්ඩායම සමග සාකච්ඡා කරද්දී ඒක අතහැරිලා නැත්නම් ඒකටත් හරි හසා ඉටිපහන් टेलीनाट्य गीते मीते ना तो पटांगा निधि कुंभामल की तो रंगपाप लसन टेलीनाट्य तेमा गीते आचार्य पंडित अमरदेवन तमाइ गायनाकरा विशेषत् संगीत क्रीम सर रचने देखम क्लरेंस विजयवर्धन की बाने गीते आटे समी एक दुखा විශේෂයෙන්ම ටෙලිඩ්‍රාම එක හරහා තමයි මට දැනෙන්නේ. ඉතින් ඒක සිඩ්නි චන්දසේකර යන අධ්‍යක්ෂණය කරේ ඒ ලංකාවේ බිහිවුණු ආදරණීය ආදර කතාවක් ඇසුරෙන් කරපු ටෙලිවෘතාන්තයක් නිදුකුඹ මල් කියන්නේ. ඉතින් ඒක මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධකම් ඇති කරා. මොකද එකක් තමයි මම රංගන ශිල්පිනියක් හැටියට දුකා මම ගොඩක් දේවල් එක ඉගෙන ගත්තා. एक तम स्टूडियो ड्रामा का मेक तानिक्रम मगे गिदर माई पालित रंग पैवे ए स्टूडियो ड्रामा का इतकोटे स्टूडियो के अतुले रंगने यदेन्न को मे वगे कैमरास की पैक रंग पैवे एक कैमरा का मे कैमरास अटाक इतर इतकोट ए हा एना आदरणीय कथावा तरुण युवला विवाह वेच इतने दी वेच पोड़ी क्या दिनात्र मिसअंडर्स्टैंडिंग का निशा पौल जीवित दिदरागने अनावस्थावा दिन दिपत्रवेन्नी अनावस्थावा कि इतने दी ए निधि कुमल के टेलीवृत्ता
ලංකාවේ බිහිවුණු ජනප්‍රියම ටෙලිවෘතාන්තයක්. ඉතින් මම ගොඩක් ආදරේ ගීතේ ගීතේ ටිකක් ඔයාට ඒ ගීතේ එහෙනකොට ඔයාට ඇති වෙන රංගපාන කෙනා පැත්තකින් තියලා ඔබත් බලනවනේ දැන් දැන් වගේ නෙවෙයි මේ කාලේ ටෙලි නාට්‍යයක් කියන්නේ හරි විශේෂයි විශේෂයි දැන් දැන් ටෙලි නාට්‍ය බලන්න වෙලාවකුත් නැහැ ඉන්න ඇයට බලන්න වෙලාවකුත් නැහැ බලනායට බලන්න වෙලාවකුත් නැහැ ගොඩාක් තියෙනවනේ ඔව් ඒ කාලේ එහෙම නෑ කරපු අය ගෙදර ගිහිල්ලා ටෙලි නාට්‍ය විවේක සුවයෙන් බලනවා ඔව් එහෙම බලද්දිද මේ ගීතේ ඔයාට දැනෙන්න ගන්නේ කොහොමද මට ඇත්තටම ලොකුවටම දැනෙච්ච ගීතයක් මොකද එකක් තමයි විශේෂත්වය පණ්ඩිත අමරදේවයන් විසින් ගායනා කරේ ක්ලැරන්ස් විජේවර්ධන විසින් සංගීතය සහ ලිව්‍ය දෙකම එතකොට එතනදී දැනුණු දේ තමයි ඒ තිබුණු වචනවල හැම දෙයකම පසුකාලීනව ඒ කියන්නේ මුල් කාලීනව නෑ පසුකාලීනව ඔතන තිබුණු යම් යම් තැන් මගේ ජීවිතයට ගොඩක් ගැබ් වුණා ඉතින් ඒ ගැබ් වීමත් එක්කම මම මේ ගීතයට ගොඩක් ආදරය කරන්න ගත්තා ගොඩක් ලං වෙන්න ගත්තා ඉතින් මේ ගීතේ හැම වෙලෙම මම අහන්න පටන් ගත්තා ඉතාමත්ම සුන්දර ගීත මුල් කාලයේ පසු කාලයේ අත කැඩෙන්නේ කොයි අවුරුදු වලද මම කඩා ගන්න ඕනේ කොතෙන්ද කියලා බැලුවේ anu මේ anu 2 තමයි anu 2 anu 3 තමයි නිදි කුඹමල් එතකොට මම නිදි කුඹමල් කරනකොට अत्र मगे जीवित आदर पटंग अरगेन इतकोट अर नलुव अल्लन्नत भया आदर एट मूलतन दीला इतिंग एक निसा ओय गीते अत्तेक संबंध हेमतनक रंगपान गियाम पुट मंग वेवुलनवा मट भया रंगपान इट पासे पसुकालीनव गत्तव मे गीते मंगड़ा कैलूम करा मुकद ए ए ए ඒ සම්බන්ධකම් මුල් කාලේ තිබ්බ දේවල් ඔක්කොම නිකන් හිස් ගොඩක් විතරක් කියන එක පසු කාලිනු දැනුන නිසා හරි හොරතලි දිදී කිව්වා මේ නිල් මිනිමායි හරි හොඳ යාළු දශක ගාන අපි දෙන්නා ගේ යාළුකම මේ අනිත්ව ගොඩාක් ඒවට වඩා ලොකුයි ඒක ෆස්ට් ටයිම් මාත් එක්ක නරඟපෑයි ආ උනේ කද්ද කුලවි ලෝකනේ කුලවි ලෝකනේ කිය එහෙම ඉතිහාසිකුත් තියෙනවා අපි දැන් රඟ නොපෑවට අපි එහෙනම් පළවෙනි ගීතය හැම කතා කරන්න රසවත් දේවල් තියෙයි අපි ආරාධනා කරන්නේ තිසරුට පණ්ඩිත අමරදේවයන්ගේ ඒ ගීතය ගන්න ससर गिवायान दिवी गमने यौवन विये विसितुरु अरने नुसितु इरु लिस सित कैलबी मतकय अमतक वन मोहते तुरुनु विये सित नतनी दियन्ने सुरंगन गी अतरे तनी वन कड तोलो पूवीट गीजे तनुव रुतुरुवी सित पैरुजे बंद गलायन दुल पारक भुव अतर गमन मग गल पर मतुवे सिनेहस देहदक यावी मई
නත් බැඳීනා පැහිමයි පොඩි කෙටි කාලයක් වුණාට ඒ ගීතයේ මේ මට හිතේ දැන් තමයි තේරෙන්නේ නිල්විණියේ ගීතය තෝරගත්තේ කියලා. යොන් වියේ නේද ඒ කාලේ තිබ්බ ඒ සැඩකම ප්‍රේමය එවැනි රුදුරු මෙලඩියක් ඇවිල්ලා අයින් කළා දාලා. හරි මේ ඔව් ඒක තමයි අපි පරිණත වීම කියන්නේ. නිල්විණි කිව්වා වගේ හරි පරිණත වෙන්න පරිණත වෙන්න අපි ඒක තේරුම් ගැනීමම තමයි අපි අපි ඉන්දනය කරන දේත් වෙනස් වෙනවා. අනිවාර්යෙන්ම දැන් වෙන්නේ ගොඩක් අය පරිණත වෙනව නෙවෙයි වයසට යන්න යන්න පත නරි වෙනවනේ. එහෙම වුණා වැඩේ වරදිනවා. අපි යනවා ඊළඟ ගීතයට. අද නිල්මිණි තෙන්නකෝන් ජීවිත ස්වර වල ගී වල ස්වර අහුරුගා අපිට හොයා දෙන්නේ. ඊළඟටත් ලස්සන ටෙලි නාට්‍යයකම තේමා ගීතයක් කුමාරයාණෙනි. මේකේ අමරසිරි පීරිස් ගැයූ ගීතය ජයතිස්ස බොරුලුගොඩ ලියා කලණි පෙරේරා සංගීතවත් කරමු. ඒ ගැන කියන්නකො. ඒක ෆීල් වෙන්නේ ඇයි වාට මොකක්ද ඒක? ඒක ෆීල් වෙන්නේ ඇත්තටම ඒ සිඩ්නි චන්දසේකරන් අධ්‍යක්ෂණය කරේ. ඒකත් මේ දුක ඇත්තටම ස්ටුඩියෝ ඩ්‍රාමකක් ඒකත්. ඒකේ මේ රවින්ද්‍ර රන්දෙනි මහත්මයායි මා හිටියේ. ඉතින් අජිත් ජින්දාස් හිටියා. ඉතින් ඒකේ ඒකේ පෙන්වන්න ඒකේ කියන්නේ ඇත්තටම ඕගලන්ට හොඳයි ඒක. ඒ කියන්නේ කාර්යබහුල ස්වාම්පුර්ෂයෙක් සහ ඉතාම ජීවිතයේ සරලව ගෙවන්න කැමති භාර්යාව දරුවෙක් එක්ක. ඉතින් ඇය ගොඩක් කැමති කොයි හරි එළියට යන්න ට්‍රිප්ස් යන්න හැම වෙලේම. හැබැයි ස්වාමි පුරුෂයා මනාද කරන්නේ හැම වෙලේම ලියනවා. හැම වෙලේම එයා පොතත් එක්ක ඉන්න පොත්පත් එක්ක ඉන්න ඔයා වගේ චිත්‍ර අඳිනවා. ඉතින් ඒ වගේ කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට ඇය ඇගේ ජීවිතය ඇය හෙම්බත් වෙනවා ගේ ඇතුලේ. එතනදී ඇය තීරණය කරනවා යම්කිසි තැනකදී නොසිතූ විදිහට තමන්ගේ පළවෙනි පෙන්වතා හම්බ වෙනවා. ඒතර ඒ වෙනකොට පළවෙනි පෙන්වතා විවාහ වෙලා නැහැ. අර දෙන්නගේ තිබුණ ආදර කතාව නිසා ඒ වෙනුවෙන් ඇය නැති ශෝකයෙන් ඉන්නකොට කොහොම හරි ගිහිල්ලා තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන්නේ නැති දෙයක් තමන්ගේ පළවෙනි පෙන්වතාගෙන් ලබා ගන්න යනවා. එතනදී තින් ලොකු අසාධාරණයක් කරනවා ඒ මේ මම මගේ චරිතේ. තමන්ගේ දරුවත් ඉඳද්දි තමන්ගේ පළවෙනි පෙන්වතා සමග පැනලා යනවා. ඉතින් ඒක මං අනුමත කරන්නේ නැහැ. නමුත් පැනලා යනවා. ඉතින් එතනදී ස්වාමිපුරුෂයෙක්ගේ තියෙන ඔහු ළමයාත් එක්ක අසරණ වෙන විදිය, තමන්ගේ භාර්යාව නැතිවීමේදී එන ශෝකය, පවුලක් දෙදරා යෑමේදී ඇතිවෙන ශෝකය, ඒ සියල්ල මේ කුමාරයාන්නේ ටෙලිවෘතාන්තයේ ගැබ්බෙලා තියෙනවා. අපි පළවෙනියෙන් ගායනා කරපු නිදිකුම මල් එකෙත් එහෙමයි, කුමාරයාන්නෙත් එහෙමයි. දෙකේම පවුල් දෙක මෙහෙම බ්ලාස්ට් වෙනවා කියන එක තමයි ටෙලිඩ්‍රාමස් දෙකේම පෙන්වන්නේ. ඉතින් ඔය ගීතයෙන් ඇත්තටම ඔය ගීතය ගොඩාක් ලංකාවේ ජනප්‍රවිච්ච ගීත. නිදුකුම මල්ලකෙත් එහෙමයි. ඔය ගීතය ඇතුළේ කියවන දේ අපේ කට්ටිය හරියටම අහගෙන හිටියොත් තමන්ට තේරේ ජීවිතය කියන්නේ මොකද්ද, යථාර්ථය කියන්නේ මොකද්ද, අවබෝධය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මාත් හොඳට අහන්න ඕනේ සින්දුව. ඔයාට අහන්න. අපි එහෙනම් ගීතය අහමු. අත් බැල ගිලිහි ලොව තනි වූදා, දකිනා පෙරමග ලකුණු නැති ආශා දැහැනි වෙනසියාදෝ, යුග දිවි ගමනේ සොඳුරු ගති thank you.
අත්වැල ගිලිහි ලොව තනි වූදා දකින පෙරමග ලකුණු නැති ආශා දැහැනි වෙනසියා උසුලනු හැකි වේද තණ්හා ආශා සංගවනු හැකි වේද සිතුවිලි මාලා ඉවසනු හැකි වේද සෝතුම් සංතා ආශා දැහැනි වෙන දැගිලි එක් කල වරකට දෙදරා සිනහස වැපුරු සරුකිත වනසා පුහුදුන් හදවත සෝගිනි දල්වා ආශා දැහැනි වෙනසියා දෝ යුග දිවි ගමනේ සොඳුරු ගති නිල්මිණි අද තෝරන්නේ වෙනස්ම ගීත ටිකක් බව මං කිව්වනේ ඉතින් ඇත්තටම ඒ ගීතේ අහන් ඉන්නකොට විඳිනකොට ඔබටත් වැටහෙනවා ඇති ඒ බොහොම කුටුම්බ ජීවිතය ගැන තමයි මේ හැම ප්‍රශ්නයක්ම කතා කරලා තියෙන්නේ ඔබ ඒ වැඩ කරට ඉන්න නාට්‍ය එක දිගට සිඩ්නි ගියේ සිඩ්නි තංජසේකර අපාතරාද නැතත් මම හිතන්නේ ඔහු අපිට නොමැකෙන සිහිවටන ටිකක් දීලා ගිහිල්ලා තියෙනවා පුංචි විරාමයකට ගිහිල්ලා එක්මනටම අපි ආය ජීවිත ස්වරයක් එකතු වෙමු යලිත් අපි ජීවිත ස්වර වලට වී බලන්න සෝදානම් අද අපිත් එක්ක ජීවිත ස්වර තෝරා දෙන්නට ඉන්නේ නිල්මිණි තිලක රත්නායි නිල්මිණි ඊළඟට ඔබ ටෙලිනාට්‍යකින් පිටස්තර ගීතයකට එනවා ටෙලිනාට්‍ය තේමා ගීතම දැන් දෙකක් අපි ඇහුවා ලස්සර ඒක ජීවිතේට කොහොමද කියලා පැහැදිලි කරලා දැන් නන්දා මාලනීය ගෙයූ මේ මෑත දශකයක් එකහමාරක අතර ගීතයක් තමයි මා සඳට කැමති බව දැන කියන ගීතය මේ එහෙම අයින් කළාද ඔබ සඳ අයින් කර අහසින් සියලු දේ කැමති හැම දෙයක්ම අයින් කරලා අයින් කෙනෙක් කැමති දේවල් ඔක්කොම අයින් කරලා ඉවරලා තව කෙනෙකුට පුළුවන් නම් ජීවිතේ ඒ ආස කරන කෙනෙක්ගේ දේවල් ඔක්කොම අයින් කරලා පැත්තකට වෙලා සතුට වෙන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන් එම් සතුට වෙන්න බෑ මොකද අනිත් කෙනා ආස කරපු දේවල් සියල්ල අයින් කරලා ඒ කෙනෙකුට කඳුලක් දීලා ඒ කෙනෙගේ හිතට දුකක් දීලා බලාපොරොත්තු සියල්ල සුන් කරලා දැම්මොත් මං හිතනවා තව කෙනෙකුට එකෙන් සතුටක් ලබන්න බෑ කියන එක මම විශ්වාස කරනවා ওই ගීතේ දුක මං තෝරගන්න හේතුව මුනේ මම මහාචාර්ය සුනිල් ආරත්නම් සර්ගේ කදිර දිවිරාජා චිත්‍රපටයේ රුගත කිරීම කරනකොට කතරගම ප්‍රදේශයේදී අපි ලන්ච් බ්‍රේක් එකේදී මං අහනවා සර් මට සර්ගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා සර් කොහොමද සර් මේ වගේ සින්දු ලියන්නේ මොකද ළමයි කියලා මං කියන නෑ සර් මේ මේ සර් ලියන ගීතවල ගොඩක් තැන් අපේ ජීවිතවලට ගොඩක් සම්බන්ධ වෙනවා
अपे जीवित तेक मेक वटकर गोमदेन इतकोट सरकना हिम वेन्नी मे सिंधु सामनम जीवित यम यम सिद्धि तमंग जीवित रेकतूनोत्तम के अतरम अत कलिंगनाक पंडित अमर दिव्यांग सिंधु एवगेम अमर सिरी पीरी महात्म आगे गीते एवगेम तीसरु अतरमे हरम लसन अलंकार गायनाक एक हरम सतट दैंग मे गीते नंदमालन गायनाक मे गीते मट गुडा जीवित तैंगल दैंग दैंग अभी टेलीग्राम हेक अभी फिल्म हेक रंगपाण अब देवास देना का देवास वेल्ट हरियाणा मंग गुडाकलाटे चरित अणुगत ग्लीसरी ने तो मंग अंडा उत्साह मट ग्लीसरी ने पा मंगे कैरेक्टर के तम अंडा इतकोट दैंग मगे जीवित अत जीवित अम किसी देव तेन तैंग सिद्धमेन अंडन निखांग एंडन वाने हम वे एंडन दे गीते आहन कोट मट पलवे म्यूजि काहन कोट मगे पपू डक डक गहना इतना मम बहुम अमार मट इस ड्राइविंग बैद हरी अमार ड्राइविंग गनगत्ता ड्राइविंग गनगनी वरल मम हेम दाम मे काय के सेटअप के मे गीते निकांग मट निकांग पिस्सु हेदल मम्मी गीते आहन पटांग मे गीते कोच्चर आहन मगे दी गुडा पुड़ी टीका लोकन लोकन श्वेता मे गीते की अन्न पटांग जाति के गीय वगे मे गीते आला मम एचर एलुम करप गीते के तीन हेम कांडेट मंग हरी आशा मम सट आशा मलट आशा शील दे आशा अब शील दे जीवित अयंकर उमट आई आखना अयंकर मंगोड़ा कादरे गीते तेक् मंगोड़ा तनिम कार कैतुले स्त्री वील कक्षा गुड़ा जीवित गुड़ा रंगपाल तीन कार कैतुले गीते मंगोड़ा आशाई मुकद गीते मंगिताने आहन आहपू हेमु मगे मंगिताने मी गीते दुख आदरे करना बहु वेडसटांग गीत तोरा गि मम तोरा गीत मम अनी पार्श्वे अभी अतिनु मैं उभय स्थित उभय आध्यात्म मम के अभी अतिनु जम्यम देवा प्रेमनीय जीवित सिद्ध आदर सा ईर्ष्यावा साधारण सुंदर जीवते लांग्वेज गीत मां सांदट कैमती बाव मां सांदट कैमती बाव देनगेन ओब सांद आइन कला बाव देन गेन उब माल आइन कला नाटो
තරුෂා ඊතේ තාම ලස්සන ගෑවිවා නිල්මින් ඇඬුවා මම වුණා මම කක මම වඬවන්න ලස්සන සිංකරා ඒ ඒ ගීතේ දුකාර මට කොයි වෙලේ හැව්වත් මට මාව කන්ට්‍රෝල් කරගන්න බෑ ඒ කියන්නේ එච්චරම සමීප ගීතයක් මම හිතන ඕනම කෙනෙකුට ඒක ඒක තමන්ගේ ජීවිතයට අදාළ වුණත් නැතත් කොතනහරි කෙනෙකුට ඒක අදාළ වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා අර සමහරක් අර අපි කාලේ දැන් මම උදාහරණයක් කියන්න දැන් මම කලින් ජීවත් වෙච්ච ගෙදර තියෙනවානේ ඒ ඒ ගෙදර ගාවට සමහරක් වෙලාවට මම තනියම යනවා ඩ්‍රයිව් කරගෙන ගිලම නවත්තගෙන ඉන්නවා ගේ ඉස්සරහා දිහා බලාගෙන ඉන්නවා අපි ඊළඟට යන්නේ මේ කරුණාත දියුල්ගෙනේගේ ගීතයකට නෙමෙයි. ඔබ යන්නම යන්නම යනවා නම. තවත් අඬන්න වෙයිද? අපෝ නැහැ. මම නම් මේ ගීතේට මම ගොඩක් ඇත්තටම ඉමෝෂනල් වෙනවා ගොඩක් ජීවිතේ. හැබැයි අර කලින් අපි කතා වුණා පටන් ගන්නකොට මම ගොඩක් පරිණතයි කියලා. කොච්චර උනත් ඇඟ ඇතුළේ ඉන්න බොළඳ කෙනෙක් ඉන්නව ඇත්තටම අතීතයේ අමතක කරන්න බැරි බොළඳ කෙනෙක් ඉන්න ඒ මගේ දුව නිසා ඉතින් මේ ගීතේට මම ගොඩක් ඒ කාලේ ඉඳලා ආස කරපු නිසා මට කඳුළු වෙන්නේ නැති සමාවෙන්න කමන් අපි ඔයත් ඉස්සරහා ඉන්න නිසා වෙන්නේ නැත් මට හැම දෙයකටම එහෙම වෙන්නේ හරි හරි ඒ ගනුදෙනුවේ අතරමැදි කාර්යය වෙන්න උනානේ මටත් නේද හරි කමන්නේ අපියා ඔය ෆීල් එකේ මයන් කමන්නේ නේද අපිට කඳුළු එළියට එනවා සුසුම් එළියට එනවා කියන්නේ ජීවවිද්‍යාත්මකවත් ඒක හෘදයට හොඳයි ඒ නිසා ඉක්මනින් අඬන අය ගොඩක් කල් ජීවත් වෙනවා එහෙමද ඔව් මේ අපි හිර කරගෙන හිටියාම තමයි ඉක්මනට කුචස් ගාලේ යන්නේ පුපුරලා හරි ෆීලන් සින්දු ගැන කතා කරමු දියුල්ගෙනේ කරුණාත දියුල්ගෙනේ අපේ आदरणीय दिवलय्या गेयु रत्नश्री विजय सिंह लियु तिस्सिरी पेरेरा संगीत करबु ओब यन्नम यनवा नम गीते मेक तोरा गन्ने एत जीविते कोई हरियट देख बद्ध वेन्नु वागे ओ एके मन गीते तीन पद रचने सह दिवलगनयान गायना कला तीन ए विधिय ए ඒකට තමයි මම ඉස්සලම ආස කරන ආදරය කරන්නේ. ඉතින් ඒ වගේම ඒක ජීවිතේ කාලයක් කියලා නෑ. අපි අපේ ජීවිතේට හමු වෙන ගොඩක් අය අපේ ජීවිතේට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නැති වෙන අයත් එක්ක ඔබ යන්නම යනවා නම් ආයෙ එන්න එපා මගේ හිත තහනම්. ඒ කියන්නේ
ඉබ්බක් දාලා ලොක් කරලා ඉවරයි. ඔක්කොම ඉවර ස්ටොප්. ඉතින් ඒ ඒක අපේ ජීවිතේටම සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියන එක මං තේරුම් අරන් තියෙන්නේ. ජීවිතේ තියෙන ඒ කියන්නේ ගීතේ තියෙන අර්ථය සහ ඒ හැඩය ඒ සංගීත ඒ පද රචනයේ ඒ සියලු දේට ඒ හඬට මම ගොඩක් ආදරය කරන නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ සහ මගේ ජීවිතයේ එක දෙයක් තියෙනවා මට කෙනෙක්ව එපා වුණොත් එපාම කියලා මම අර එහෙම වාසියට මම දාගෙන තියෙන කෙනෙක් නෙමෙයි මට යාව එපා වුණොත් එපා වෙච්ච කෙනෙක් ආයි නැවත හමු වෙන දැක්කොත් මම වෛර කරන්නේ ඕනම කෙනෙක් එක්ක හිනා වෙලා මම කතා කරන කෙනෙක් හැබැයි අනවශ්‍ය දැන් අපි කියන්නේ අනවශ්‍ය දේවල් අවශ්‍යම නැහැ කියලා හිතාගෙන ඒ දේවල් ආ ජීවිතයට මම ලං කරගන්නේ නැහැ ඒ නැති නිසා තමයි ওই ගීතය මම තෝරගත්තේ පොඩි විෂුවල් එකක් ලැබුණා මේ ඔයා ගිහිල්ලා අර පරණ හිටියේ ගෙදර දිහා බලන් ඉඳලා එනවා කියන එක මේ රූප රාමු ගත කරන්න මට අධ්‍යක්ෂකවරයෙක් හැටියට හම්බුනොත් හරි ලස්සනට කරන්න පුළුවන් එකක් ඒ තැනත් මම දන්න නිසා ඒ ලොකේෂන් එක ගන්න නිසා හරි ලස්සනද දියේ ඔව් අර ස්වේත අමාරුවෙන් ඇවිදින කාලේ ඒ සපත් දෙකේ සද්දේ කිච් කිච් කියලා සද්දයක් කියන සපත් දෙකේ ඒ පාර දිගේ මට ඒක ගියා මෑලපෙන මන් දන්නේ මන් ටිකක් ටූ මච් ද කියලා ඒ කියන්නේ මන් නිලියෙක් නිසා චිත්‍රමාව නද මන් දන්නේ ගිහිල්ලා එහෙම දේවල් මට මැවෙන එතනට ගියා අපි තිසරුට ගයන්න කියමු දියුල්ගෙනි මහත්මයාගේ ගීතය කවක් ලියෝ නුඹ සිත් අහසේ
විරාමයකට ගිහිල්ලා ආය හමුවෙමු ජීවිත ස්වර වලින්. අද ජීවිත ස්වර පහදා දෙන්නේ අපේ ජනකාන්ත රංග වේදිනිය නිල්මිණි තෙන්නකෝන්. ජීවිත ස්වර තෝරමින් ඉන්නේ අද අපි නිල්මිණි තෙන්නකෝන් එක්ක. බොහොම සංවේදීත්ව උනා සමහර දේවල් නිල්මිණිට වගේ මටත් දැනෙන්න ගන්නවා. නිල්මිණිගේ ජීවිතේ ඒ හරස්කඩක් හැදිර ගත්තොත් ඒ කොටසක මටත් ඉන්න වෙච්ච හින්දා දැන් මේ දවස්වල වාකිව දැන් කදිර දිව්‍ය රාජ චිත්‍රපටයේ රෝගත කිරීම අවසානයි. දැන් ඊළඟට මොනවද කරපු චිත්‍රපටේ? මං හරි ආසයි ආ චිත්‍රපට ඉන්නවා දකින්න. ඒක තමයි. ඒක මට ගිලී වෙච්ච ගිලී ගිය දෙයක් දුක. ඇත්තටම නැවත මම තීරණය කරා ඒ තරුණ කාලේ ගොඩක් ගිලී ගියේ. දැන් වයසට ගිහිල්ලා හරි හොඳ සිනමා පටවලට සම්බන්ධ වෙනවා කියලා. ඉදිරියේදී තිරගත වෙන්න තියෙන තාත්තා කියන චිත්‍රපටය ඒකෙත් ඉතාමත්ම හොඳ චිත්‍රපටියක්. තව චිත්‍රපටි ගාමිණීව විතාරණ මහත්මයාගේ ලස්සන චිත්‍රපටයක රංගපෑවා. ඔහු තාම මේකට නමක් යොදලා නැහැ. ළමා චිත්‍රපටයක් කරා. ඒකෙත් තාම නමක් යොදලා නැහැ. කදිර දිව්‍ය රාජ චිත්‍රපටිය මේ දවස්වල තිරගත වෙනවා සාර්ථකව. ඉතින් ඇතනම් ගොඩාක් සන්තෝසයි. දුක මොකද කදිර දිව්‍ය චිත්‍රපටියේ ඒ වගේ දේවමය චිත්‍රපටයකට මට සම්බන්ධ වෙන ලැබිච්ච එක කතරගම දෙවියන් වෙනුවෙන් කරපු චිත්‍රපටියක්. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මොකද මං හැම ෆිල්ම් හෝල් එකටම වගේ යනවා. ඉතින් ඩොක්ටර් රබිලියන්ගේ මහත්මයා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය අතිශයින් සාර්ථකයි. ඉතින් සාර්ථක චිත්‍රපටයක්. ඒකෙත් ගීත ගොඩක් තියෙනවා. ඉතින් හරිම සන්තෝසයි මේ චිත්‍රපටියේ රංගපාන ලැබීම ගැන. ඔයා ගීතයක් තෝරන්න හැදුවයි කියනවාට ආචාර්ය රවිලියනගේ මෙතන ඇවිල්ලා එයා තේරුවා එක. එයා තේරුවා එක. ඇත්තටම ඒක හරි මේ දුෂ්කර චරිතයක් මං කරේ. මේ හැබැයි ඉතින් මං හිතනවා අපි රංගන ශිල්පීන් ශිල්පිනියන් වුණාම ඒ පිටපත කියවලා අධ්‍යක්ෂකවරයාට ඕන දේ කරන්න ඒකට අනුගත වෙන්න පුළුවන් නම් ඒක තමයි මේ මගෙන් දෙන්න පුළුවන් දායාදී කියන එක මම විශ්වාස කරනවා. ඔයා රංගපාපු ලේකිරි කඳුළු චිත්‍රපටිය මතක් කරන්නයි දැන් අපි හදන්නේ. චිත්‍රපටි ගැන කතා කරපු ඉඳ සිනමා පටයක් මේකේ හිත පුරා මල් පිපෙන වසන්තය විදිහින් කියන ගීතය තෝරගන්න. ඒක කොහොමද දැනෙන්නේ ජීවිතේට? ඒක උදේකාන්ත වනසුරි මහත්මයාගේ චිත්‍රපටයක්. ඉතින් ඔහුගේ චිත්‍රපට කීපයකම ආරාධනා ලැබිලා ඒවත් මම ප්‍රතික්ෂේප කරලා අන්තිමට මගේ දියණිය ලැබුණාට පස්සේ මට ආරාධනා කරපු චිත්‍රපට තමයි ලේකිරි කඳුළු. ඉතින් බුද්ධිකයි මා හිටියේ ටෝන රන්සිංහ මහත්මයා. ඉතින් ඉතාමත්ම සාර්ථක චිත්‍රපටයක්. ඉතින් ඒ චිත්‍රපටයේ ඔය ගීතය මේ අමරසිරි පීරිස් මහත්මයාගේ ගායනා කරන්නේ තම ලස්සන ගීතයක්. ඉතින් ඒ ගීතය මම තෝරගත්තේ ඇත්තටම ඒ සිනමා පටේ ගොඩක් ලංකාව පුරාම ප්‍රේක්ෂකව වැඳගත් චිත්‍රපටයක් නිසා වෙන්න සහ හරිම සුන්දරව අපි රූගත කිරීම කරනකොට ඒ කාලය සහ මතක් වෙනවා. එතකොට ඒ සිනමා පටයත් එක්ක ඒ සිනමා පටේ රූගත කිරීම අවසානයේදී මගේ ජීවිතය හා සමානවම වෙච්ච ලොකුම ඛේදවාචකයක් තියෙනවා ජීවිතේ. ඒ සියලු දේත් එක්කම මේ ගීතය මට කවදා තමතක වෙන්නේ. මම මේ ගීතයට ගොඩක් හරි ආදරේ නිසා වෙන්න තමයි ගීතය තෝරගත්තේ. දැන් මේ මං දන්නේ බොලිවුඩ් හොලිවුඩ් වලවත් නළු නිළියන්ට chance එක හම්බෙලා තියෙනවා කියලා. තමන්ගේ ජීවිතේම කොටස්
චිත්‍රපටයේ තියෙන වට රඟපාන නිල්මිණිට දැන් හම්බෙලා තියෙන්නේ මේවා ඔක්කොම හම්බෙලා තියෙන්නේ මම දන්නේ නැහැ කියලා මේකක් මේවා හම්බෙලා තියෙන්නේ ඒ තමයි මුණ දීපු අත්දැකීමම නැවත ප්‍රතිනිර්මාණය කරන්න හම්බෙන එක පොඩි පොඩි වෙනස්කමක් තියෙනවා නේද ඔනේ අභාග්‍යයක් සේන භාග්‍යයක් කියන්න පුළුවන් අරිතක ඔය ඔය චිත්‍රපටි ලේකිරි කඳුළු ෆිල්ම් එකේ මගේ දුවට එතකොට මාස 8යි එයා චිත්‍රපටි ඉන්නවා ෆිල්ම් එකේ ඔව් ශ්වේතා ඔව් ශ්වේතා බලන්නත් ඉස්සලම්ගේ මායි මනෝජයි ඔව් අපි ගයමු මේ අමරසිරි පීරිස්ගේ හඬ අද තිසරු ඉමංක ගායනා කරනවා ජීවිත ස්වර තුල हित पुरा मल पिपन वसंतय एविदिन हिस पुरा मल हलन वसंतय एविदिन रन्नो विल्लक पावे रन्नो विल्लक पावे चमत्कार यौवनये हित पुरा मल पिपन वसंतय एविदिन हिस पुरा मल हलन वसंतय एविदिन पिपिरन कंदु वल कनु बे लोव दम रिद्मय अरुमय कालय मै निसि विसंदुम दिन्नि पेर ससरे पैतुसे पिंपिरु हदिन कुसुम दने रनले किरि कंदुले हित पुरा मल पिपन वसंतय एविदिन हिस पुरा मल हलन वसंतय एविदिन रन्नो विल्लक पावे रन्नो विल्लक पावे चमत्कार यौवनये रल पेल से दल सागर जे बिंदी पैनीन पैतुम दिगे सिंगिति तुलक रन स्वर आईने विरले विसिरन सुदुपिन पिंडुवातरे मुतु मतुवे बला पुरुत हित पुरा मल पिपन वसंतय एविदिन हिस पुरा मल हलन वसंतय एविदिन रन्नो विल्लक पावे रन्नो विल्लक पावे चमत्कार यौवनये हित पुरा वसंतय एविदिन हिस पुरा मल हलन वसंतय एविदिन लसनाय निल्मिनी स्कूल याना काले वक्त पेम हसुन लीला नेद ने අතරම නෑ තිබ්බන ෂොක් තිබ්බන මරු නේද
කියන්නේ ඊට පස්සෙත් එහෙම ලියන්න ඕනේ කොහොම පස්සේ කාලා ලියන්න වෙන්නේ නැහැ ඉතින් ටෙක්ස්ට් කරනවා නැත්තම් කියනවා ඊට පස්සේ රඟපාන්නාට පස්සේ ලියලා තියෙනවා විම පෙරලිලා ලියලා තියෙනවා බුදියෙන් ලියලා තියෙනවා ඉරලා තියෙනවා එහෙම ලියලා තියෙනවා හැබැයි ස්කූල් යනකොට නෑ ඇත්තටම ඒ කියන්නේ මම ස්කෝලේ යනකොටම නෙමෙයි නිලියක් එන්නේ එතකොට මට ඒ පැත්තට එහෙම එච්චර ලොකු ආශාවක් තිබෙන්නේ නැහැ මට ඕන උනේ මේ දක්ෂ කියන එක නෙමෙයි ජනප්‍රිය නිලියක් එන්න ආසාව තිබුණේ ඔය දූතරෝ රඟපානකොට පාසලෙන් ඉවරයි පාසල් ඉවරුණා විතරයි ඉවරයි විතරයි ඉතින් බලන්න අපි අපි ප්‍රේක්ෂකයෝ නිල අප මගේ ක්‍රෂ් එකක් නේ ආ ඊට පස්සේ නේ මම හොඳම යාළුවා ඉන්නේ මගේ ඔව් අපිට හිටියේ ක්‍රෂ් දැන් මේ මම හිතනවා සතිස් කියන්නේ නිලමිණි වාගේ අපේ ජීවිතවල බොහොම ළඟින් ඇසුරු කර කෙනෙක් වා තෝරගන්නේ සතිස් අවසාන වශයෙන් ගෙව නමුත් මේක පෙර ගෑවුම ඔහුගේ පියා ෂෙල්ටන් පෙරරා අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු පිරිපෑනේ වා මාත් එක්ක ඉන්නකොට දවසක් කිව්වා මට හිතෙන්නේ සතිස් හරියට මේ ෆීල් එක කියනව නේද වායි සින්දුවේ කියලා ඒක ඒ ගැන කතා කරමු අපි සා මේ ගීතේ වා තෝරන්නේ ඇයි කියන එක විශේෂයෙන්ම ඇත්තටම මම තේරුවේ සතිස් නිසාමයි මේ මගේ පිටිපස්ස පින්තූරෙත් ඉන්නවා අපි ආපු ගමන් කතා වුණා දුක මොකද මේ සතිස් කියන්නේ මම දැක්ක ඉතාමත්ම සුන්දර හරිම නිහතමානී සාමාන්‍යයෙන් පොළවේ පය ගහලා ඉන්න චරිතයක් ඉතින් හරි ළඟ ඇසුරක් තිබුණා ඒ ඇසුර ඇවිල්ලා මේ මදුමාදවගේ යාළුවෙක් නිසා තමයි ඒ ඇසුර ඇත්තටම පටන් ගත්තේ මේ මං හරි ආසයි මේ සතිස් ගායනා කරන ස්ටයිල් එක ඒ හඬට මං ගොඩක් ආස කරා ඉතින් කුයිවිලේ දැක්කත් කොතරින්දි හම්බුණත් මගේ වැඩේම මේ සතිස්ට කියලා සින්දුවක් කිය ගන්න විශේෂයෙන්ම හින්දි ගීත ඉතින් මේ තිසරුත් හරිම හින්දි ගීත කියන හරිම දක්ෂයිනේ මං දැන් විරාමයේදී ගොඩක් බ්‍රේක් එකේදීත් කතා කරා මේ ඉතින් අර සතිස්ගේ අනේ බෑ පස්සේ කියන්නම් ඒව නැහැ කිව්වද කියපු ගමන් එවලෙම කියනවා එයාගේ හරි සුන්දරයි ඉතින් මට තාම මතකයි සමහරක් වෙලාවට අර මගේ ගෙදරට ඉස්සර එයා දැන් මං මට දැන් පෙන්වතෙක් ඉන්නවා ඒ පෙන්වතාගේ යාළුවා මෙයා එතකොට මෙයා තමයි උදව් කරන්නේ එතකොට දැන් මගේ අම්මා ඇවිල්ලා තනිකරම CID එකක් හරි මම රංගපාන්න ගියාට රංගපාන්න යනකොට වාහනේ ඒ ප්‍රොඩක්ෂන් වාහනේ මෙන්න ඕනා මාව ගෙනියන්න නැත්තම් අම්මා ලෙඩ ඊට පස්සේ සමහර දවසල දැන් පෙන්වතා මීට් වෙන්න හරි ආසයි ඉතින් එතකොට දැන් මීට් වෙන්න කොහමද අනේ පව් ඉතින් සතිස් හරි දුක හිතෙනවා පුඩි මේකප් බොක්ස් එකකුත් අරගෙන ගෙදරට පොඩ්ඩක් වැනි වැනි ඇවිල්ලා අපි මේ නිල්මිණි මැඩම ගෙනියන්න මැඩම ගෙනියන්න ආවේ ෂූටින් ගන්න කියලා අම්මව රවට්ටුනා ඊට පස්සේ යා ඊට පස්සේ චුට්ටක් පැත්තකට ඇවිල්ලා මං ආයෙනකොට යන්නේද මැඩම කියලා ගිහිල්ලා පාන්ට නගින නැග්ගි ගම මොකද්ද කරන්නේ හින්දි සින්දුවක් කියනවා නැගිට ඇන්ටනාව දැගේ බඳගෙන ඇන්ටනා එක දාලා තිබුණේ ඇන්ටනාව කරේ අම්මගේ තරගේ පාට ජීවිතේට අමතක වෙන්නේ එච්චරම සුන්දර කාලයක් එතකොට දැන් ඔය මේ දැන් සතිස් ගොඩක් සින්දු කියලා තියෙනවා දැන් මේ තාත්තගේ මේ අවසන් දීමයි කියන ගීතේටම ඔයා කැමති වුණේ අය ඒක සතුස්ගේ කතා කියන්නේ කිව්වොත් එහාට වැඩසටහන් කීපයක්ම කතා කරතේ නේ ඔව් දෙයනේ ඒකට කැමති වෙන්න හේතුව තමයි මේ 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 විශාරද සුනිල් සිරිවර්ධන මහත්මයා ඔය ගීතේ ගොඩක් වෙලාට ගෙදරදී මුමුණනවා මම අහලා තියෙනවා එතකොට සතිස් ගීතාත කියන්නේ කියන එක දන්නවා එතකොට සතිස්ගේ හඬින් ඇත්තටම මම පළවෙනි වතාවට ඇහුවේ ගෝල් ෆේස් එකේදී
මේ ඉතාලම ලස්සනට ගායනා කරා ඒකයි මේ තිසරගින් මං අහුවා ගීතේ ගායනා කරන්න පුළන්ද කියලා මගත බුර්ගියස් අපු කෙසේනේ ජූලි ආයි ලව් යූ කියලා හින්දි සින්දුව ඒක හරියි ලස්සනට කියනවා සතීසි මං ඒ ගීතත් වලට හරියට ආස වුණා ඉතින් ඇත්තටම මේ හිතන්න නැති විදියට අපි අතරෙන් වෙන් වුණා ගොඩක් දුකයි ඉතින් සතීෂ් වෙනුවෙන් අපි සතීෂ් වෙනුවෙන් මචං ඉන්න තැනකින්නම් බලන් ඉන්නවනම් ඔන්න නිල්මිණි වෙනුවෙන් මේ සින්දුවත් තෝරනවා අපි ආරාධනා කරන්නේ තිසරු ඉමංකට අපි අවසන් විරාමයේ අරගමු ඊට පස්සේ නිල්මිණි තෝරපු අවසන් ගීතය අපි ජීවිතයට ගලපගමු
විරාමයෙන් පස්සේ ආපහු ජීවිත ස්වර දෙසට හැරිමු. අද අපිත් එක්ක ගී හතක්ක ජීවිත ස්වර හොයන්න ආවේ අපේ ජනකාන්ත දක්ෂ රංගන ශිල්පිනිය නිල්මිනි තෙන්නකෝන්. නිල්මිනි, ඔන්න දැන් ඔයා තෝරලා තියෙනවා තවත් ලස්සන ගීතයක්. ඊට ඉස්සෙල්ලා අපි මේ ගීතෙන් ඔබේ ජීවිත ස්වර අදට අවසන් කරනවා. ඊට ඉස්සෙල්ලා ඔයා කියන්නකෝ මොනවද ඉස්සරහ ප්ලෑන්ස්, මොනවද ජීවිතේ කොහොමද, මොනවද ඉදිරි වැඩ? ඉදිරි වැඩ කියන්නේ දුක. මම කොහොමත් රංගන ශේෂ්ත්‍රේ මන් නියලිලා ඉන්නවා. ඒවත් මම අර හම්බෙන හැම එකක් මම රඟපාන්න යන්නේ නැහැ. මට ගැළපෙන හොඳ පිටපත් ලැබුණොත් විතරයි මම රඟපාන්නේ. ඉතින් රංගනය කියන එක මම ගොඩක් අතාරින එකක් නෑ. තව ඉදිරි අනාගතයේ මම කරගෙන යයි. දියණියගේ විශේෂම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනා ගොඩක් ඈත් ලංකාවෙන් නොබෝ දිනක යයි. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් සමහර කාලාට හිතෙනවා ලංකාවෙන් යන්නද කියලා දුවත් එක්ක. හැබැයි මට තියෙන දුක මම මේ මහ පොළොට හරි ආදරේ. මගේ රටට මම ගොඩාක් ආදරේ. මේ රටේ ජනතාව නිසා තමයි නිල්මිනි තෙන්නකෝන් කෙනෙක් හද හැදුනේ. සහ මට මේ කැමරාස් දාලා යන්න බෑ. මම කැමරා වලට හරි ආසයි. ඉතින් අනිත් එක තමයි මං ඉපදුන රට. මම ගිහිල්ලා එන්න ඕන තරම් රටවල් වල ගිහිලා තියෙනවා. නවතින්න යන්න පුළුවන් වේද කියන තැන පොඩි ක්වෙස්චන් මාර්ක් එකක් තියෙනවා. මොකද මගේ රටට මං ගොඩක් ආදරේ නිසා. ඒ වගේම ඉදිරි අනාගතයේදී මම කොහොමත් සමාජ සේවා කටයුතු මට පුළුවන් ආකාරයකින් මම කරන කෙනෙක්. ඉදිරියේදී මම හැම වෙලෙම මහන්සි වෙන්නේ මං නෑ බෑ කියන කැමති නෑ ඒ වචන වලට මං කැමති නැති කෙනෙක්. ඉතින් මගේ උත්සාහය මගේ උනන්දුවෙන් ඉදිරි අනාගතයේදී මගේ දියණියගේ වැඩ කටයුතු වුණාට පස්සේ දරුවෝ වෙනුවෙන් සේවාවක් කරන්න මට ලොකු උමනාවක් තියෙනවා. මොකද මම කවුන්සලින් සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ දෙරණට පින් සිද්ධ වෙන්න මේ ලක්ෂිරි මහත්මයාට පින් සිද්ධ වෙන්න කරපු වැඩසටහන් නිසා ඉතින් ඒක නිසා මේ ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ දේවලුත් සමාජයට දීලා ගොඩාක් වැඩ කොටසක් කරන්න ලොකු ආශාවක් තියෙනවා. බලමු ඉතින් මට කරන්න ලැබෙයි කියලා මම හිතනවා. හරි, අන්තිමට තෝරගෙන තියෙන්නේ ලස්සන ගීතයක්. මගේ මතකයේ දියෙන්නේ සසර චේතනා චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා මහත්මිය බුදුනේ බුදු පියාණනේ කියන ගීතය තෝරගන්නේ. ඔබ අද දවසේ තෝරගත්ත ගීත අතරින් පොඩි ආගමික ගීතයක් හැටියට තියෙන ඔච්චරමයි. ඒ ගැන කියන්න. ඔව්, දැන් අපි මේ රාත්‍රියේ දිනේ මේ අපි මේ ගීත ටික ඔක්කොම සවන් දෙන්න බලාගෙන ඉන්න හැමෝම. ඉතින් රාත්‍රියට ඉතාමත්ම ගැළපෙන උචිත ගීත ටිකක් මම තෝරගත්තේ. ආදරය, විරහව, සියලු දේ කැටි කරගත් ගීත. ඒකම අපිට මොන ආදරේ තිබුණත් මොන දේ තිබුණත් ජීවිතේ අපිට ආගම දහම කියන එක අපේ ජීවිතෙන් මග අරින්න බෑ. ඒකත් එක තමයි අපේ ජීවිතේ හොඳ පාත්තයකට ගෙනියන්නේ කියන එක මම විශ්වාස කරනවා. වැටෙන තැන් හදාගන්න, නැගිටින්න පුළුවන් තැන් හැම තැනක්ම මගේ ආගම හැටියට මම බෞද්ධ. ඉතින් බෞද්ධ කාන්තාවක් හැටියට මම බුදු පියාණන්ව විශ්වාස කරනවා. ඒ වගේම වෙනත් ආගම් වල අය විශ්වාස කරනවා නම් ඔවුන්ගේ ආගම් නායකයෝ එයාලවත් මම විශ්වාස කරනවා මගේ ජීවිතේ. ඉතින් හැම තැනදීම මට ලෞතර බුදුහාමුදුරුවෝ පිහිට වෙලා තියෙනවා. පොඩි කාලේ ඉඳලා දුක කියන්නේ මම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඉස්සර බෝධියට ගිහිල්ලා මම වඳිනවා. පොඩි කාලේ තාත්තයි අම්මයි බෝධි පූජාවල් තිනවට මම ගිහිල්ලා අර වැලිවල ලියලිය අනේ මාව නිලියක් කරලා දෙන්න නිලියක් කරලා දෙන්න කියලා වැලිවල මම ලියනවා. ඉතින් අර බුදුහාමුදුරුවෝ කියන්නේ මං හැම වෙලේම හිතන්නේ බුදුගුණ සත්‍යයි අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා චිරාක් කාලයක් බුදු සසුන බැබලේවා කියලා තමයි මම හදවතින් හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ. මොකද මං එච්චරටම බුදුගුණ විශ්වාස කරන කෙනෙක්. ඉතින් මට ශක්තිය බුදු. ඔව්. ඔයා එකපාර මැරුණානේ. අනිවාර්යෙන්. ඔය ඇක්සිඩන්ට් එකක් කියලා. අනිවාර්යෙන්. ඒ වෙලාවෙත් අපි ළඟ හිටියා. බුදුන්ගේ පිහිට තමයි ඔයාට පැතුවේ හැම තැනම ගිහිල්ලා. අනිවාර්යෙන්. ඔයා ඉපදුනා. ආයි ඉපදුනා. ඒ ඉපදුනේ මට යම්කිසි සේවයක් කරන්න කියන එක දුකා මන්
තරයේම විශ්වාස කරනවා. මොකද අර අපි ඉස්සලා වෙලා තියනවාද? ඔව් කියන්න. අපි ඉස්සලා හපු ගීතේදී අබරණ කිසි දෙයක් වැඩක් නැහැ කියලා කියනවානේ. ඉතින් චූටිදියම් මං කියන්නම් මම විවාහ වෙන්න ඉන්නකොට මම ඔය ආභරණ වලට මං කැමති වුණ නැහැ පොඩ්ඩක්වත්. එතකොට හැබැයි දැන් අම්මා බලාපොරොත්තු වෙනවා මට කරමාලයක් බඳින්න ඕන. මොකද මේ හැම වෙලේම ඇය හිතුවේ නෑ මම දැම්ම විවාහ වෙන්න අවශ්‍ය නැහැ කියන තැන හිටියේ මගේ අම්මා. මගේ තාත්තා නැතිලා හරි අමාරුයි මගේ අම්මා මාව නංගිව එහෙම හැදුවේ. ඉතින් අදටත් අම්මා මගේ පස්සෙන්ම මගේ ගෙදර ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී මේ මොකද දැන් කරන්නේ? දැන් වෙඩින් එකක් ගන්න ලොකු මුදලකුත් යනවා. එතකොට මං කැමති නෑ අනිත් පාර්ශ්වයට මම මාලයක් දාන්න කියන මං ආස නැහැ දුක. දැන් මොකද කරන්න කියලා හිතලා දැන් මේ සතිස්කි සින්දුවත් හරිම එකතු වෙනවා ඒ තැන් වලට. ඊට පස්සේ කල්පනා කරා දැන් අම්මා පොඩ රවට්ටන්නත් වෙනවා කියලා අපේ නිල්හාන් සින්නරන්ද දන්නන්නේ නිල්හාන්. ඇඳුම් කරේ යා. එයත් එක්කමයි යනවා මේ MC එකට. ගිහිල්ලවල මේ මේ ෂොප් වල දින රත්තරන් කියලා රවට්ටන්න පුළුවන් මාලයක් බානවා. ඒ කාලේ හැටියට ඒ මාලේ උනේ රුපියල් 1500ක් වගේ ඇති. දැන් නම් පොඩ 10,000 15,000ක් වෙයි. හොයන්න බෑ. ඒ මාලේ තමයි අරගෙන ගිහිල්ලා පෝරුවේදී මම දැම්මේ. මොකද මං කැමති වුණේ නැහැ මේ රත්තරන් බඩුවක් මං ඉල්ලන්න කැමති වුණේ නැහැ. බඳින්න ඒක මාලේට දාන්න ඕනේ නැහැ. ඉතින් එදා මං අම්මව රැවට්ටුවා ඒ මාලේ දාලා. ඉතින් මේ සින්දුවේ තියෙන ඒ කිසිම ශිෂ්ට ප්‍රයෝගයක් ඒක. ඔව්. ඉතින් ඇත්තට මේවා හරි සුන්දරයි ඉතින් මේ අර හැමදේම අනිත්‍යයි කියන තැන මං ඉන්නවා. හැබැයි ජීවිතේ කලකිරව ගන්න මං කැමති නෑ. හැම වෙලේම අලුත් දවසක් අලුත් මොහොතක් කරගන්න මේ මොහොත මං භුක්ති විඳින්න හරිම ආස කෙනෙක්. ස්තුතියි නිල්මිනි. ඔයා වැඩසටහන බොහොම අලංකාර කරාද. ඔයාගේ අන්තිම ගීතය අහන්න පෙර අපි සමුගෙන යනවා. පොඩි රික්වෙස්ට් එකකුත් තියෙනවා. ඔව්. අපි ඉටිපහන්නේකේ ගීතය මංගල අවසර දෙයිද දන්නේ. ඉටිපහන් එකේ ගීතේ චුට්ටක් රශ්මි පොඩි කෑල්ල පොඩි කෑල්ල ගන්න කරන්න පුළුවන් නේ මුතාට. මාවට මද එළියේ පළඟෙටි සේනා සෙනකෙලියේ මිහිර බිඳීදු සලුව සිඳීදු කෙලසියාදු ඉටි පහනක් දෝමා නිවි නිවි දෙවිනා දෙවි දෙවි නිවෙනා එහෙමනම් අපි සමුගෙන යන්නේ චිල්ඩ්‍රන් පෙරේරා ගායන බුදුනේ බුදු පියාණනේ ගීතයේ අවසන් වශයෙන් කතා කරේ අපි නිල්මිනිත් එක. නැවතත් ස්තුතියි නිල්මිනි. ස්තුතියි. එහෙනම් ලබන සුමානෙත් මේ වෙලාව දන්නවා ඔබ දැන්. අපි හම්බෙමු තවත් වෙනත් සොරයක් ජීවිතේ හොයාගන්න කෙනෙක් එක්ක. ආයුබෝවන්. මනවී
दूने पुनरालोकय देनु मैंने